සුබ දවසක් සියලු දෙනාටම. අපි අද අරගෙනාවේ ඉතාමත් අඩු මුදලට විකුණන්න තියෙන නිවාස කිහිපයක් පිළිබඳ තොරතුරු අරගෙන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියනවා, ඔයා තාමත් අපේ තන YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපි සමග එකතු වෙන්න කියලා. අංක 8න් අපි අරගෙන ආවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය නගරයට ආසන්නව ඉදිකර ඇති නිවස සමග විශාල ඉඩම පිළිබඳ තොරතුරු අරගෙන. මහියංගණය තිස්සපුර මහවිද්‍යාලයට ආසන්නව ඉදිකර ඇති මෙම නිවසේ නිදන කාමර 4ක්, සාලයක්, මුළුතැංගයක්, කෑම කාමරයක් සහ නාන කාමරයක් තියෙනවා. මීට අමතරව පිටති මුළුතැංගයක් සහ වැසිකිළියක් ඉදිකර ඇති අතර නිවස ඉදිරියෙන් කඩකාමරයක්ද ඉදිකරලා තියෙන්නේ. මෙම ඉඩමේ ප්‍රමාණය අක්කර 3යි. ඉඩමට නිරවල්ලොප්පු ඇති අතර මෙහි අක්කර 3න් වැඩි කොටසක් නිවස පිටුපස ඇති කුඹුර සඳහා වෙන් වී ඇත. මෙම ඉඩම තුල පොල් සහ පළතුරු වර්ග වගා කර ඇති අතර මෙම නිවසට ජලය, විදුලිය සහ පුළුල් මාර්ග පහසුකම්ද තියෙනවා. ඉතින් මේ නිෂ්කලංක පරිසරයක් තුළ ඉදිකර ඇති මෙම අංග සම්පූර්ණ නිවස සමග ඉඩමේ මුළු වටිනාකම ₹60,000. මේ මිලගනම් පිළිබඳව සාකච්ඡා කරගැනීමේ හැකියාවද පවතිනවා. ඉතින් මේ නිවස පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් දැම්ම තිරයේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න. අංක 7ට අරගෙන ඇවිත් තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගරයට ආසන්නව ඉදිකර ඇති නව නිවසක් පිළිබඳ තොරතුරු. කුරුණෑගල දබුල්ල මාර්ගයේ යකල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවසේ සිට කුරුණෑගල නගරයට දුර කිලෝමීටර 9යි. ප්‍රධාන මාර්ගයට දුර මීටර 400යි. ඉතාමත් නිදහස් පරිසරයක් තුළ ඉදිකර ඇති මෙම නිවසේ නිදන කාමර 3ක්, සාලයක්, මුළුතැංගයක් සහ නාන කාමරයක් තියෙනවා. මෙම නිවස ටයිල් කර සීලින් ගහලා තියෙන්නේ. මෙම ඉඩමේ ප්‍රමාණය අක්කර කාලයි. ඒ කියන්නේ පර්චස් 40යි. ඉඩමට නිර්වලොප්පු ඇති අතර මෙම නිවසට ජලය, විදුලිය සහ පුළුල් මාර්ග පහසුකම් ඇති අතර මේ සියලු පහසුකම් සහිත මෙම නිවසේ මුළු වටිනාකම ₹148,000. අංක 6 මගින් කියන්න යන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය නගරයට ආසන්නව ඇඹිලිපිටිය සර්කිට් හන්දියේ ඇති නිවසක් පිළිබඳ තොරතුරු. මෙම නිවසේ සිට ප්‍රධාන මාර්ගයට දුර මීටර 200යි. ඇඹිලිපිටිය නගරයට දුර කිලෝමීටර 3යි. සියලුම නාගරික පහසුකම් ඉතාම ආසන්නව ඇති මෙම නිවසේ නිදන කාමර 4ක්, සාලයක්, මුළුතැංගයක්, කෑම කාමරයක්, මැද මිදුල සහ නාන කාමරයක් තියෙනවා. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 40යි. ඉඩම නිරවුල් වන අතර මෙම නිවසට ජලය, විදුලිය සහ SLT දුරකථන පහසුකම්ද තියෙනවා. මේ සියලු පහසුකම් සහිත මෙම නිවස මුදල් හදිස්සියක් නිසා ඉඩමේ වටිනාකම පමණක් වන ₹155,000 වෙනි ඉතාම අඩු මුදලකට ඉක්මනින්ම විකුණනවා. ඉතින් පදිංචියට වගේම අනාගත ආයෝජනය සඳහාද ඉතාම සුදුසු මෙම නිවස පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් දැම්ම තිරයේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න. අංක 5ට අපි අරගෙන ආවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල සහ මාවතගම නගරවලට ඉතාමත් ආසන්න ඉදිකර ඇති පැරණි නිවසක් පිළිබඳ තොරතුරු. මෙම නිවසේ සිට කුරුණෑගල නුවර මාර්ගයේ පිලැස්ස මන්සන්ධියට දුර කිලෝමීටර 2යි. කුරුණෑගල නගරයට දුර කිලෝමීටර 10යි. මාවතගම නගරයට දුර කිලෝමීටර 4යි. මෙම නිවසේ නිදන කාමර 2ක්, සාලයක්, මුළුතැංගයක් සහ වැසිකිළියක් තියෙනවා. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 110යි. ඉඩමට සින්නක්කරවපු ඇති අතර මෙම නිවසට ජලය, විදුලිය සහ මාර්ග පහසුකම්ද තියෙනවා. වගා කටයුතු සඳහා ඉතාම සුදුසු මෙම ඉඩම සමග නිවසේ මුළු වටිනාකම ₹125,000. මෙම මුදල් එකවර ගෙවීමට හැකියාවක් නැතිනම් බැංකු ණය පහසුකම්ද ලබා දීමේ හැකියාව පවතී.
ඉතිං ඒ පිළිබඳව වගේම මේ දේපල පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට තිරය දිස්වන දුරකථන අංකයට එමතුමක් ලබා ගන්න. අංක 4. අංක 4ට අරගෙන ආවේ ගාල දිස්ත්‍රික්කයේ නාගොඩ නගරයට ආසන්නව විකුණන්න තියෙන නිවසක් පිළිබඳ තොරතුරු. මෙම නිවසේ සිට ගාල නාගොඩ නගරයට දුර කිලෝමීටර 2යි. ප්‍රධාන මාර්ගයට දුර මීටර 350යි. මෙම නිවසටම කොන්ක්‍රීට් මාර්ගය ඉදි කරලා තියෙන්නේ. මෙම නිවසේ නිදන කාමර 2ක්, සාලයක්, මුණුතැංගයක් සහ වැඩ නිම කරන ලද නාන කාමරයක්ද තියෙනවා. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 38යි. ඉඩම සම්පූර්ණයෙන්ම තේ වගා කරලා තියෙන්නේ. ඉතින් මේ තේ ඉඩම සමග මෙම නිවසේ මුළු වටිනාකම රුපියල් 125යි. මේ මිලකනම් පිළිබඳව සාකච්ඡා කරගැනීමේ හැකියාවද පවතිනවා. ඉතින් මේ නිවස සහ මේ ඉඩම පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් දැම්ම තිරය දිස්වන දුරකථන අංකයට එමතුමක් ලබා ගන්න. අංක 3. අංක 3න් ගෙනාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න නගරයට ඉතාමත් ආසන්නව ඉදි කර ඇති නිවසක් පිළිබඳ තොරතුරු. මෙම නිවසේ සිට කොළොන්න නගරයට දුර කිලෝමීටර 6යි. ප්‍රධාන මාර්ගයට මීටර 800යි. පාසලට, පොලිසියට සහ සුපිරි වෙළඳසැල්වලට දුර කිලෝමීටර 5ක් පමණ වන අතර මෙම නිවසේ සිට මඩුවන් වෙන වලව්වට දුර කිලෝමීටර 2යි. සෞම්‍ය පරිසරයක් තුල ඉදි කර ඇති මෙම නිවසේ නිදන කාමර 2ක්, සාලයක්, මුළුතැංගයක් සහ නාන කාමරයක් තියෙනවා. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 22යි. ඉඩමට බලපත්‍ර තමයි තියෙන්නේ. මෙම නිවසට ජලය, විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අතර මෙම නිවසේ හිමිකරුට ඇති මුදල් හදිස්සියක් මත මේ නිවස රුපියල් 118ක් වෙනි ඉතාමත් සාධාරණ මුදලකට ඉක්මනින්ම විකුණනවා. ඉතින් මේ මුදල එකවර ගෙවීමට හැකියාවක් නැතිනම් මූලිකව රුපියල් 105ක් දීලා ඉතිරිය වසර 2ක් තුල ගෙවීමේ හැකියාවද පවතිනවා. ඉතින් මේ සියලු පහසුකම් සහිත මෙම නිවස පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට තිරය දිස්වන දුරකථන අංකයට එමතුමක් ලබා ගන්න. උදේ 8ට පෙර සහ හවස 5න් පසුව එමතුම් ලබා ගැනීමට කාරුණික වන්න. අංක 2. අංක 2ට තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිදිවල නගරයට ආසන්නව ඉදි කර ඇති නිවසක් පිළිබඳ තොරතුරු. මෙම නිවසේ සිට කිරිදිවල ගම්පහ ප්‍රධාන මාර්ගයට දුර මීටර 150යි. කිරිදිවල නගරයට දුර කිලෝමීටර 1යි. බැංකු, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් සියලුම පහසුකම් සඳහා පයින් යන දුර තමයි තියෙන්නේ. කිරිදිවල පොලිස් ස්ථානයට ඉතාමත් ආසන්නව ඉදි කර ඇති මෙම නිවසේ නිදන කාමර 2ක්, සාලයක්, මුණුතැංගයක් සහ නාන කාමරයක් තියෙනවා. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 6යි. ඉඩමට සින්නක්කරවපු ඇති අතර මෙම නිවසට ජලය, විදුලිය සහ පුළුල් මාර්ග පහසුකම්ද තියෙනවා. මීට අමතරව මෙම නිවස වටා තාප්ප දමා ගේට්ටුවක්ද සවි කරලා තියෙන්නේ. ඉතින් මේ සියලු පහසුකම් සහිත මෙම නිවසේ මුළු වටිනාකම රුපියල් 138යි. මේ මිලගනම් පිළිබඳව වගේම මේ නිවස පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් දැම්ම තිරය දිස්වන දුරකථන අංකයට එමතුමක් ලබා ගන්න. අංක 1. අවසානයේ අපි අරගෙන ආවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනම්පිටිය නගරයට ආසන්නව විකුණන්න තියෙන නිවසක් පිළිබඳ තොරතුරු. මෙම නිවසේ සිට පොළොන්නරුව නගරයට දුර කිලෝමීටර 10යි. මනම්පිටිය නගරයට දුර කිලෝමීටර 3යි. ප්‍රධාන මාර්ගයට දුර මීටර 500යි. ඉතාම නිදහස් ප්‍රදේශයක ඉදි කර ඇති මෙම නිවසේ නිතන කාමර 4ක්, සාලයක්, මුළුතැංගයක්, කෑම කාමරයක්, නාන කාමරයක් සහ පිටත නාන කාමරයක් වගේම විශාල වැරැන්දාවකින්ද සමන්විතයි. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 80යි. ඉඩමට නිර්වලෝප්පු ඇති අතර මෙම නිවසට ජලය, විදුලිය සහ පුළුල් මාර්ග පහසුකම්ද තියෙනවා. මෙම ඉඩම තුල පොල්, තැඹිලි, අඹවැනි වගාවන් සිදු කර ඇති අතර මෙම සියලුම පහසුකම් සහිත මෙම අංග සම්පූර්ණ නිවස සමග මේ ඉඩමේ මුළු වටිනාකම රුපියල් 158යි. මෙම නිවස ඉක්මනින්ම විකුණා ගැනීමට අවශ්‍ය බැවින් දැම්ම තිරය දිස්වන දුරකථන අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ගිහින් එන්නම්. පරිස්සමට ඉන්නවා.